එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් ඒ 330 ගුවන් යානය පසුගිය දෙවනදා මොස්කව් සිට මෙරටට පැමිණියේ පෙරවරු 10:10 පමණයි. ඒ මගින් 191 දෙනෙකු රුසියාවට රැගෙන යාමේ අරමුණෙන්. එදින දහවල් 12ට පමණ එම ගුවන් යානය පිටත් යාමට සූදානම් වන අවස්ථාවේ ගුවන් ගමන් පාලක මධ්‍යස්ථානය ඊට අවසර ලබා දී තිබුණේ නැහැ. ඒ කොළඹ වාහනිජ මහාධිකරණය නිකුත් කළ වාරණ නියෝගයකට අදාළවයි. අයලන්ත කල්බදු සමාගමක් විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි එම නියෝගය නිකුත් කර තිබුණේ. එහෙත් රුසියාව කළ ඉල්ලීමකට අනුව රුසියා ගුවන් යානා මෙරට රඳවා ගැනීමක් සිදු නොකරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියද දැනුම් දී තිබෙන මොහොතකයි මෙම ගුවන් යානය රඳවාගෙන තිබුණේ. වාණිජ මහාධිකරණයේ නඩුව මේ පිළිබඳ ඊයේ විභාගයට ගෙනුණා. එහිදී හෙළිවුණේ අධිකරණ වාරණ නියෝගය නිකුත් කළ අවස්ථාවේ අධිකරණයේ පිසිකල්වරයා ගුවන් පාලක මධ්‍යස්ථානයට ගොස් ගුවන් ගමන් පාලක මැදිරියට ගොස් ගුවන් ගමන අත්හිටවන ලෙසට තර්ජනය කර ඇති බවයි. එහිදී වාණිජ මහාධිකරණ වෙනසුරු හර්ෂ සේතුංග මහතා ප්‍රකාශ කළේ ගුවන් තුටුපළ හා ගුවන් සේවා සමාගමේ ගමන් පාලකවරයා වෙත වාරණ නියෝගයක් නිකුත් නොකළ බවයි. මෙහිදී ගුවන් සමාගම වාරණ නියෝගය අත්හිටවන ලෙසට කර තිබෙන ඉල්ලීම් පිළිබඳ විභාගය ලබන අටවනදා ප්‍රකාශ කිරීමට නියමිතයි. එවන් පසුබිමක් යටතේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අභිවික්‍රමලියනගේ මහත්මිය ඊයේ දිනේ රුසියානු විදේශ අමාත්‍යංශයට කැඳවා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඒරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යංශය මේ පිළිබඳ නිවේදනයක්ද නිකුත් කර තිබුණා. මේ අතර ඒරෝෆ්ලොට් සමාගම නිවේදනය කරන්නේ රුසියා ගුවන් යානයේ සීළු මගින් අද සහ හෙට රුසියාව වලා පිටත් කරවන බවයි. මේ වන විට අදාළ සමාගම ශ්‍රී ලංකාවට වාණිජ ගුවන් ගමන් අත්හිටවා ඇති අතර ටිකට්පත් අලෙවියද තාවකාලිකව නවත්වා තිබෙනවා.